ಅವ ಗೈಟ್ಲೈನ್ ನಂಗೆ ಹತ್ತಿಗೆ ನಾಲ್ಕು ಕುಂಬಕಾಯಿ ಅಂದ್ರೆ හරි අයිබවන් ආදරණීය දුවේ පුතේ අහනවද අහනවද ඔව් ටීචර් ටීචර් ඔව් ටීචර් හරි හරි අපි පටන් ගමු අද අලුතෙන් ආපු අය කවුරු හරි ඉන්නවද අලුතෙන් ආපු කවුරු හරි ඉන්නවද නෑ නේ රාගමනේ පාඩම පටන් ගත්තා අලුත් පාඩමක් ඔයාලගේ එකේ නෝට් එක ටීචර් දෙන්නම් ඔයාලට ලියා ගන්න හරිද අපි පාඩම ඉස්සරහට කරගෙන යමු හරි දැන් අපි ගිය සතිය කරපු පාඩම මට කියන්න බලන්න ඉන්න සෙනුරි තරුක කියන්න බලන්න මොනවද අපි කියේ ගිය සතිය පාඩම මොකද්ද කරේ අනන්ත කරේ शाक वर्ग हतरा मोना हतर उदाहरण बला අනන්ත ගස්සල්ට උදාහරණ කියන්න බලන්න ගස්සල්ට උදාහරණ ආ බගස් පොල් ගස් පොල් අය මොනවාද කොස් ගස් හව පෙර ගස් පෙර ගස් ආත ගස් හරි ඔන්න වගේ ලොකු ලොකු නේ ලොකු කඳක් තියෙන ශාක වලට අපි කියනවා ගස්සල් එතකොට අය මොනවාද මේ වැල් වර්ග කියන්නේ මොනවාද? වැල් වර්ග වලට උදාහරණයක් කියන්න බලන්න. දඹල දඹල අය මෑකරල් අය මොනවාද? මොන්ජි මොන්ජි මෑකරල් කරල් කොහමද පුතේ වැල් වැල් මේ පැලවෙන්නේ කොහමද? කොහමද වැල් පැලවෙන්නේ? ලියා ආධාරකයක් නේද ලීයක් කියන්නේ අපි ආධාරකයක් මගින් හරි නැත්තම් බිම දිගේ යනවා නේ දැකලා තියෙනවා නේද කැක්කිරි
හූහූ එහෙම බිම දෙකේ නේද අම්මලා යවලා තියෙන්නේ දැකලා තියෙනවද නිවිති හා ඕනි නේ ඕ නිවිති ඒක පඳුරු වර්ග වලට උදාහරණ කියන්න බලන්න පඳුරු වර්ග වලට රම්පේ ආ රම්පේ අය මොනවද අමයා කියන්න බලන්න පුත පේරා පඳුරු වර්ගයක් කියන්න බලන්න අම්මා රම්පේ ආරම් පේනේ ආය මොනවාද පඳුරු තියෙන්නේ මොනවාද මතක නැද්ද අපි උදාහරණත් ලිව්වා ඉඟුරු නා ඉඟුරු ඔය තියෙන්නේ ආය කෙසෙල් කෙසෙල් පඳුරු ආ කෙසෙල් පඳුරු නේද තියෙන්නේ කහ ඔව් කහ අනහ හරි එකට කහ එයාලා එකට තමයි ඉන්නේ නේ එකට වැඩෙන ශාක ඔව් පුතේ කහත් හරි හරි ඊට පස්සේ මට කියන්න මොනවද ඊළඟට තියෙන්නේ පැලෑටි පැලෑටි කියන්නේ මොනවද මොනවද පැලෑටි වලට උදාහරණ තක්කාලි ආ තක්කාලි අය මොනවද ඉරිස් වම් මිරිස් වම්බටු බණ්ඩක්කා ආ අනේ ඒවා තමයි පැලෑටි වලට එන්නේ නේ ආ මට කියන්න මිදි මිදි මොන මොන එකටද ඇති වෙන්නේ මිදි මිදි වැල් වැල් फैशन වැල් වර්ගනේ හරි මට කියන්න දැන් ගිය සතියේ හිටපු අය අපි කොතනටක් කරාද පාඩම අපි කොතනටක් කරාද ඈ පැටිය කියන්න බලන්න විශාල ලෙස වැඩුණු තද අරුවක් සහිත ශාක සහිත ශාක කරා නේද හරි දැන් අර අමාය පුතා ලියන්න අමාය බබා ලියන්න පැලෑටි හා ගස්සල් කියලා මාතෘකාව ඔ පුතේ ගස්සල් කරා මං කියන්නේ මාතෘකාව ලියපු නැති අය මාතෘකාව ලියපු නැති අය පැලෑටි හා ගස්සල් කියලා ලියන්න මාතෘකාව ලියන්න පැලෑටි හා ගස්සල් කියලා අනිත් අය හොමින්න දිනේ දාන්නද දිනේ දාන්න කවද්ද දිනේ 2022 3යි 11 ඕන මේ මාසෙත් ගිහිල්ලා නේ මේ මාසෙත් ගිහිල්ලා හරි දීපු අය පුතේ දීපු නැති අය ලියන්න පැලෑටි හා ගස්සල් කියලා මාතෘකාව මෙවැනි ලියාගන්න බැරි නෝ ලියාගන්න හරිද? අතලින් පතර වෙන්නේ. මේ සතියේ හිටපු නැති අයයි මේ සතියේ හිටපු අය කියන්නේ හිටපු අයයි දෙකොල්ලම බලාගෙන ඉන්න. මේ සතියේ හිටපු නැති අය පුතේ ලියමු. හරිද? අම්මේ. හොඳ මයික් එහෙම ඕෆ් කරගමුනේ. නැත්තම් ඉතින් ගෙදර කියන ඒවා ඔක්කොම මටත් ඇහෙනවා යාළුවන්ටත් ඇහෙනවා. නේ? හරි. ලියලා අනිත් අය ලියන්නපා ශාක වර්ගීකරණය. ආ ශාක වර්ගීකරණය කියලා ලියන්න ලියපු නැති අය. ඔයාලගේ පුතේ ඒ පාඩම තියනවා නම් ලියන්න එපා. ලියපු නැති අය ලියන ශාක වර්ගීකරණය. කියලා පහලට ලියන්න පුතේ. ඔහොම 1 2 කියලා ලියන්න ඕනේ නැහැ. පහලට ලියන්න. ගස් වර්ග, වැල් වර්ග, පඳුරු වර්ග, පැලෑටි වර්ග. චිත්‍ර අඳින්න ඕනේ අපි එදා නම් ඇඳා චිත්‍ර අඳින්න ඕනේ පහලට ලියන්න හොම් Thank you.
අනිත් අය කියන්න බලන්න මට මොන මොකද්ද වර්ගීකරණය කියන්නේ වර්ගීකරණය කොටස් වලට වෙන් ආ කොටස් වලට වෙන් කරනවා නේද කොටස් වලට වෙන් කරනවා අපි දැන් ඔය ශාක කියන්නේ මෙන්න මේවා කියලා කොටස් හතරකට බෙදලා තියෙනවා කවුරු හරි දැන් ලොකු පන්ති එක අක්ක කෙනෙක් හරි අය කෙනෙක් හරි කවුරු හරි ඇහුවොත් ශාක කියන්නේ මොනවාද කියලා ඔන්න ඔය හතර කියන්න ඕනේ ගස් වැල් පඳුරු පැල ඇති මේවට තමයි අපි ශාක කියන්නේ චිත්‍ර අඳින්න ඕනේ නෑ පුතේ නාමය විතරක් ලියා ගන්න වර්ග කරද්දී පස්සේ රූපයක් හරි අලව ගන්න හරිනේ කවුද මේ දැන් ජොයින් උනේ දමිදු දැන්ද ජොයින් උනේ පුතේ මඩ ඕ දැන්ද ජොයින් උනේ ඕ මඩ කරන්දක තිබ්බන තින්ද මම ඒකවද පස්සේ නැහැ කියලා ආ පස්සේ තියනවා ඉතින් නේද අපි අබ්බ මේ කලාතුරකින් තමයි නැති වෙන්නේ හරිද මේ ගන්න අනිවාර්යෙන්ම මේ දමිදු ලිව්වා නේද මේවා ගිය සතියේ හිටියනේ පරිසරේ පාඩමට නේ ඔය දැන් ජොයින් වෙන බබාලගෙන් තමයි මම අහන්නේ කවුද දැන් ජොයින් වෙන්නේ පුතේ අය දමිදු මඩ තව කවුරු හරි ජොයින් වෙනවා පුතේ ගණිදු ටීචර් ආ ගණිදු ගිය සතියේ හිටියද ආ ආචාර්ය ආ මේ ටික ලිව්වා නේද හරි හරිද පුතේ මේක හරිද ඉවරද ලියාගෙන අමායා දැන් අමායලා දෙන්නේ කිනෝ හරි වැඩේ දැන් ටීචර්ට අලුත් අමායාගේ අනිත් නම් මොකද්ද කියන්නකෝ බලන්න සතුමි සතුමි හරි ටීචර් දම් දෙකින් කියන්න දෙන්නම ඕකේයි දැන් නෑ අමායා කියද්දි නේ ටීචර් ඔ පුතේ අපිට කරන් දෙක නෑනේ ලියන්න බෑද දැන් හැබැයි චුට්ටක් එළියට ගියා නම් පේනවනේ තාම එළිය තියෙනවනේ නේද එළියට ගියා නම් චුට්ටක් බලන්න එළිය තියෙනවද කියලා නැත්තම් ජනේලියක් ගාවට හරි යන්න හරි අපි ඉස්සරහට යමු මොන අපි ගස්වැල් පඳුරු පැල ඇති කිව්වා නැත් මට දැන් කියන්න මේක අපි ලිව්වද ලිව්වද මේක ඔව් ටීචර් හරි දැන් ලියපු නැති අය ලියන්න ගස් වර්ග කියලා මාතෘකාව ලියපු නැති අයට කියන්න පුතේ හොඳේ ගස් වර්ග කියලා මාතෘකාව ලියලා චිත්‍රය අඳින්න ඉඩ තියාගන්න නැත්නම් අපිට වෙලා යනවනේ චිත්‍රය අඳින්න ඉඩ තියාගන්න ගස් වර්ග කියලා ඔන් කරලා චිත්‍ර අඳින්න ඕනේ චිත්‍ර දැන් අඳින්න ඕනේ නැහැ පස්සේ අඳ ගන්න පැටියෝ ඔය ටික ඉස්සරහින් ලියා ගන්න විශාල ලෙස වැඩුණු සාධාරණුවක් සහිත ශාක වර්ග වෘක්ෂ කියන්නේ මොකද්ද සෙනුරි මොකද්ද වෘක්ෂ කියන්නේ ගස් ගස් විශාල ගස් විශාල ගස් වලට ගස් වලට පුතේ ගස් වලට කියන තවත් සමාන පදයක් වෘක්ෂ දැන් ඕන ඔයක කොහේ හරි අහනවා කොහෙද අහන්නේ තරුක කියන්න බලන්න මට කොහෙද අහන්නේ ඔක මේ අපේ ලක්වැසිය පාඩමේ අහලා තිබ්බා මොකක්ද අහලා තිබ්බේ මොකක්ද කවුරු හරි කියන්න බලන්න මෙන්න මේ වෘක්ෂ කියන එක දාලා අහලා තිබ්බා මොකක්ද අමායා netsarani කියන්න බලන්න පුතේ හිටියා නේද පාඩමට නැද්ද ජාතික වෘක්ෂය මොකද්ද කියලා අහලා තිබ්බනේ මතකයිද
ඔන්න ඔන්න නැත්තම් අපිට අහන්න තිබ්බ ආකාශනේ හරි නැත්තම් අපිට අහන්න තිබ්බ ජාතික ගස මොකද්ද කියලා නේද එහෙම අහන්නේ නැහැ ජාතික වෘක්ෂය මොකද්ද අන්න එහෙම තමයි අහන්නේ හරි ඉක්මනට ලියා ගන්න මේක ලියාගෙන චිත්‍රය අඳින්න ඉඩ තියන්න අනිත් අය අනිත් අය ලියන්න වැල් වර්ග අනේ මේ එපා ලියන්නපා මේකට උදාහරණ ලියවද පැටියෝ අපි උදාහරණ ලියවද ගස් වලට නෑ ටීචර් ලියමු උදා උදාහරණ නැත්නම් නිදසුන් කියලා ලියන්න උදාහරණ කියන්නේ නිදසුන් කියන්නේ එකයි ඉව ටීචර් ආ හරි පැටිය හරි ලියපු නැති අය ලියන්න නිදසුන් දීපෝයි කියන්න බලන්න මොනවද නිදසුන් ඔන්න මතක තියාගන්න නිදසුන් කියලා ලියාගන්න ඕනේද ලියපු නැති ඔපතේ ලියපු නැති අයගේ සතේ ලියපු නැති අයට තමයි මේ ගස් වර්ග කියලා ටීචර් මේක ලියාගන්න කියලා කිව්වේ. හිටපු අය ඕනේ. දැන් ඔක්කොම කට්ටිය එකතු වෙලා ගස් වර්ග වලට උදාහරණ ලියමු. ලියපු අයත් කමක් නැහැ ලියමු දෙකක් තුනක්. මොනවද? මොනවද ගස්? මොන මේක ලියන්න. බුරුත ගස්. බුරුත. ලොකු කඳක් තියෙන ගහක් පුතේ. අපේ දැව අපිට තියෙන ඇඳන් අල්මාරි ඇඳන් අල්මාරි හැම හදන්න ගන්න ඔයාලගේ ගෙදර තියෙනවනේ අනේ ඒක අය මොනවද අන්න හරිය ඔය තියෙන්නේ මහෝගනිනේ ගස් දැකලා නැත්තම් තරුව දාන්න කොස් ටීචර් කොස් ආ කොස් මහෝගනි महोगिनी महोगि කියලා මේ තව අර තියෙනවා මේ දවවල ගාන පේන්ට් එකකුත් තියෙනවා හොඳේ දවවල ගාන්නේ අර අපි තින්ත එහෙමත් තියෙනවා එහිඳ මහෝගිනි කියන්නේ ගස් වර්ගයක් හොඳේ කොස් කොස් ලියමු කොස් තුනක් ලියමුකෝ අපි කොස් කොහොඹ අඹ नाम लियम पास बालू पोटी पोटी अंब බුරුත කෝන් කෝන් ගස් දැකලා තියෙනවද නැද්ද නෑ කෝන් කාලා නැද්ද මිල්ල හා මිල්ල හරි කෝන් කියන්නේ හරි රසවත් පළතුරක් ඒක කනවා දැකලා නැත්තම් කරන්න දෙයක් නැහැ වීර පළු මඩම් මං කාලා තියෙනවා विशाल सहित शाक वर्ग उदाहरण उदाहरण කවුද මේ මෙයා නැද්ද අපේ දුලාච් නැද්ද දුලාච් නැද්දද සම්බන්ධ වෙලා නැහැ නේ අද ඇවිල්ලා නැහැ හෂිනි නැහැ යය අද ඇවිල්ලා නැහැ හරි අපි ඊළඟට දැන් වැඩ ඉවර අය දැන් ඔය හාට මෙහාට දුවනා ඉන්නේ එයාලා ලියන්න වැල් වර්ග වැල් වර්ග ඊළඟට ලියන්න වැල් වර්ග වැල් වර්ග වැල් වර්ග ලියලා ඉඩක් ගහගන්න හරි ඊට පස්සේ අපි වැල් වර්ගයක් අඳිමුද වැලක් අඳිමුද
ටීචර්ත් එක්කම අඳින්න. ආධාරකයක තියෙන වැලක් අපි අඳින්න හොඳේ. ඉස්සලාම ඔන්න ටීචර්ත් එක්කම අඳින්න ගන්න. ඉස්සලාම මෙන්න මෙහෙම බටයක් වගේ එකක් අඳින්නකෝ. බටයක් වගේ. මෙහෙම බටයක් වගේ එකක් අඳින්න. ටිකක් මහතට හරි චුට්ටක් කෙටුට හරි ගන්න. ඔව් පැටියෝ. එදා අපි අඳනේ. හා ඇඳදද? ලියන්න බැරිුණාද? ආදර කරගෙන. ආ ලියුවද ලියුවද? වැඩි වැඩි නා වර්ගලු. හා හරි හරි හරි. එහෙනම් කමන්නේ. වර්ගීකරණයකට ලිව්වේ. වර්ගීකරණයකටද ලිව්වේ? ආ හරි පැටිය හරි අපි අං ඉස්සරහට හරි අඳින්නකෝ. මෙන්න මෙහෙම බටයක් අඳින්න. ආධාරකයක් මේ තියෙන්නේ හොඳේ. පොඩි වලට ගත්තත් කමන්නේ නැහැ. ඔය ලස්සනට එනවා. අන චිත්‍ර අඳිනා තිත දැන් කියලා දෙනවා. මම ගන්න බටය. හරි. එහෙම අරගෙන මෙන්න මෙහෙම අපි රවුමක් යනවා කියලා හිතන්නකෝ. මේ පැත්තෙන් අර අපි මෙහෙම වටේ ඔතන්නේ. ඒ වගේ මෙන්න මෙහෙම දාගෙන දාගෙන යන්න. කාදු වගේ දාගෙන දාගෙන යන්න. ඊට පස්සේ මේකෙන් මෙහෙම කොළ ගමු. ඊට වඩා ලස්සනට ඔයාලා චිත්‍ර අඳිනවනේ. ලස්සනට අඳින්න. අන්න හමදලා. ඊට පස්සේ අපි කොළ ටික අඳිමු. චිත්‍ර අඳින්නේ මාස නැද්ද ඔයාලා? ආසයි. ආසයි නැන්න ඕනේ චිත්‍ර අඳින්න. ආසයි. හරි හරි අපි අඳිමුකෝ. හරි මන්දලා. දැම්මු දැන් කවුද කවුද දැම්මනේ මෙයාලා ටික අපි මෙහෙම එකතු කරමු දැන් හොඳේ. එතකොට අපිට හොඳට පැහැදිලි. වටේ ඉන්න කට්ටියව එකතු කරමු. එතකොට මේක වල වටේ ගිහින් කියලා වුණා. වල දානවා. අපි අඳිමු මේකේ මොනවද අඳින්නේ? මැටිස්. ඕක ඉස්කෝලේ ඉස්කෝලෙත් කරනවා නේද? මම වැල් වර්ග ටිකක් ලියන්නද? ඇඳලා ඉවරද? හා වැල් වර්ග ටිකක් ලියන්න පුතේ. චූටිවට ඇඳ ගන්න. අද ගාවට ඔක්කොම. අද ගාවට ඔක්කොම. අනේ
ඔය වගේ ඇඳ ගන්නකෝ. හරි මම ඉස්සරහට යනවා මේකේ. හා මේක ඇඳගෙන ඉවරලා ඔන්න ඔක ලියා ගන්න ඕනේ. ආධාරකයක් මගින් ඉහළට එටි වැඩන හෝ බිම දිගේ ඇදෙන ශාක. ඔන්න අපි දැන් ආධාරකයක් මගින් උඩට යන ශාක වගේම තව එකක් අඳිමු. බිම දිගේ යන ශාකයක් හොනේ. මෙන්න මෙහෙම අඳින්න කොහත්ත. බිම දිගේ යන ශාකයක් අඳිනවා. ලස්සනට පැටිය පාට කරගන්න. එතකොට ඔයාලට ආසෙ හිතෙනවා පාඩම පාඩම් කරන්න. මේ දැන් ටීචර්ට මේ පාට නෑනේ. එච්චකින් තමයි ටීචර් මෙහෙම පාට දෙකකින් අඳින්නේ. ඔයාලට පුළුවන් ලස්සන කොල 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 පාටින් දාන්න. එතකොට අතු දාන්න පුළුවන් දුඹුරු පාටින්. නේ අපි චිත්‍ර අඳින්න ගන්නවානේ. ඉතින් මේකේ අඳිමු කැකිලි ගෙඩි ටික. ඇඳගෙන ඔක ලියාගමු. මේ දෙකම ඇඳගෙන ලියාගමු. හරි පැටියෝ වැල් වර්ගයක් ලියන්න බලන්න. දැන් මම ලියුවා. ආ හරි පැටියෝ හරි. වැල් වර්ග 3ක් ලියන්න බලන්න. වැල් වර්ග 3ක් ලියලා ඉවරයි. මොනවාද වැල් කරවිල මිදි? මඩෙන් මම 5ක් ලියුවා. මිදි මෑකරල් වැටකුළු. මිදි මෑකරල් වැටකුළු එවත් ලියන්න. ආය මේ බිම දිගේ යන ඒවා ද ගොඩක්ම අපි දැන් මේ ආධාරකයක් තාලේ යවන්නේ. කැකිරි වට්ටක් අහෙම ගොඩක්ම යවන්නේ නේද? ඇයි ගෙඩිය බර වැඩිනේ. ඔව් ගෙඩිය බර වැඩිනේ නේද? මේ දැන් වට්ටක් ගෙඩි හැම ගොඩක් බරයිනේ. එහිඳ ඒවා හදන්නේ අපි බිම දිගේනේ. මෙන්න තිච ඇඳ වගේ බිම දිගේ. බිම දිගේ ඇඳපු පෙතනත් ලියන්න බලන්න. ඒවට ලියන්න මෙන්න මේවා. කැකිරි.
කැකිරි. පිපිඤ්ඤා. අන්න හරි කැකිරි. එතකොට ආයේ මොනවද පිපිඤ්ඤා? පිපිඤ්ඤා. ආයේ මොනවද? වට්ටක්කා. වට්ටක්කා. බත්තල චීජේ. ඔය තුන ඇති පුතේ ඈ හරි ලියනවා නම් ලියමු තා ඔයාලා ලියන්න ඔය තුන ඇති පිපිඤ්ඤා වට්ටක්කා කැකිරි ඔව් බත්තල ඒවා ලියන්න පුළුවන් චීජේ මම්මගෙන් මකත පුතේ ඈ ඔන්න මම්මගෙන් කියන තැන ලිය පැටියෝ මම හරි පැටියෝ හරි මේක ලිවද ආධාරකයක් මගින් ඉහෙලට එති කියනවා ලිවද හැමෝම තීත කන්නේ ලියලි වරයි තීත කන්නේ දෙලියලි වරයි තීත සෙනුරි ලියලි වරයි හරි හරි ගුඩ් අපි අන්ද ඉස්සරහට එහෙනම් ආ තීත මම වැඩ සෙනුරි වරයි හරි පැටිය හරි අමාය ඉවරද අලුත් අමාය අපේ ඉවරද ගනිදු ඉවරයි ගනිදු හොඳයි පුතේ දමිදු ඉවරද සැනුරි හොඳයි ලස්සට ඇඳලා තියෙනවා පැටියෝ කියන්න පුතේ මම වැල්වල් ඉවරයි ඇති වැඩේ කියන තැන ලියන්නේ ආහා ලියන්න මේකත් ලියන්න පුතේ හැමෝම ලියන්න මේ උඩ එක ආධාරකයක් මගින් ඇටි වැඩන හෝ බිම දිගේ ඇදෙන ශාක වැල් වේ නැත්නම් වැල් වර්ග වේ තීජ ගගන ඉවරයි හරි පැටියෝ හරි තීජ තරුක ඉවරයි ඇයි තරුක හා තරුකත් ඇඳලා තියෙන ලස්සන්ට පස්ස පාට කරගමු හොඳ දැන් පාට කරන්න වෙලාව මදිනේ තීජේ තරුක ඉවර
හරි අපි ඉස්සරහට යමු හොඳ ඊළඟට පුතේ ඊජ මං තවලින් ඉන්නේ කවුද මං කවුද මං නිවනි ආ නිවනි ඉක්මනට ලියම් පැටිය කොතනද ලියන්නේ ඇදෙන කියලා දැන මේ ඇයි මේ කට්ටිය මයික් මේ මේවා මොනවද මේ වීඩියෝ ඕෆ් කරගෙන ඉන්නේ ද කරන්ට් එක නැද්ද නැත්තම් ඇයි ඕෆ් කරගෙන පැටියෝ ලයිට් තියනවා නම් ඔන්න වීඩියෝ ඕන් කරගන්න පුතේ ඔය ඕන් කරන්න කට්ටියම පොර ගෙඩියෝ ටික නිකන් ඕෆ් කරගෙන ඉන්නවා නේ හරි ඉක්මනට ලියමු ඊළඟට ලියන්න අපි උදාහරණත් ලියුවානේ පැලෑටි වර්ග නෑ මොනවද පඳුරු වර්ග ඊළඟට පඳුරු වර්ග ලියන්න මාතෘකාව පඳුරු වර්ග ලස්සනට ඔන්න පාට කරගෙන ලබන සතිය මට පෙන්වන්න ඕනේ මේ හොඳ කොළ පාට කරන්නේ මොන වලින්ද ශාක පත්‍ර ශාක පත්‍ර පාට කරන්නේ මොන වලින්ද කොළ පාටින්ද ආ කොළ පාටින් එතකොට අපි පළේ කියන්නේ ගෙඩි නම් මේ පාටින් නේ කැකිරි නම් කොළ පාටක් තියෙනවා කහ පාටක් තියෙනවා කියන්නේ මික්ස් එකක් තියෙනවා නේද කැකිරි ගෙඩි දැකලා නැත්තම් අම්මිටගෙන් අහන්නකෝ කැකිරි මොන වගේද වටක්ක පුහු පිපිඤ්ඤ පඳුරු වර්ග පුතේ පඳුරු වර්ග කියලා ලියන මාතෘකාව පඳුරු වර්ග හරි ඕන දැන් අකුරු ලියනකොට දැනගෙන ඉන්න ඕනේ මොන අකුරක්ද මේ පොල ලියනකොට අපි දැනගෙන ඉන්න ඕනේ පස් මොන අකුරක්ද උඩ යන අකුරක්ද පොල වැඳ ගායන අකුරක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ ඔය තියෙන උසට නොවැඩුණු ශක්තිමත් කඳක් නැති සමූහ වශයෙන් වැඩෙන ශාක පඳුරු වේ උසට නොවැඩෙන කියන්නේ මොකද්ද පුතේ උසට නොවැඩෙන මොකද්ද උස යන්නේ නැහැනේ ඒ ශාක උස යන්නේ නැහැ ගොඩක් උස යන්නේ නැහැ ශක්තිමත් කඳක් නැලු යාලට නේ දැන් රම්පේ වල එහෙම ශක්තිමත් කඳක් තියෙනවද නෑ නේ අපිට මෙහෙම උදුරලා ගන්න පුළුවන් රම්පේ ඉඟුරු නේ දැන් ඉඟුරු එහෙම පොළව යටනේ පුතේ ඉඟුරු හැදෙනවා ඔව් දැන් පොළව යට හැදෙනවා නම් ශක්තිමත් කඳක් තිබ්බොත් අපිට මෙහෙම උදුරලා ගන්න පුළුවන්ද පුළුවන් නේද ගස්සල වගේ ලොකු මුලක් තිබ්බොත් බෑ බෑ නේ ගන්න බෑ අපිට හිඳ තමයි ශක්තිමත් කඳක් නෑ මෙන්න මෙහෙම උදුරලා ගන්න පුළුවන් අය ඔය ගෙවල් වල තියෙන තනකොළ පොඩි පොඩි තනකොළ එහෙම තියනනේ වල් වර්ග තියෙන වල් තනකොළ එහෙම තියෙන්නේ අනේ ඒවත් අපිට මෙහෙම අතෙන් අරගෙන ගලවන්න පුළුවන් සමූහ වශයෙන් කියන්නේ මොකද්ද සමූහ වශයෙන් මොකද්ද සමූහ කියන්නේ දන්නවද ගොඩක් එක පොකුරට නේද එක පොකුරට හැදෙනව නැත්නම් සමූහයක් කියන්නේ ගොඩක් එකකින් ගොඩක් හැදෙනවා පඳුරු වේ ඔව් සමූහ වශයෙන් වැඩෙන ශාක වර්ග පඳුරු වේ හරි අපි අඳිමු රම්පෙ පැලයක් හරි ඔයාලා කැමති නම් මොනවද මේ නාදර තියෙන්නේ කෙසල් පැලයක් හරි අඳ ගන්න අපි අඳිමු රම්පෙ පැලයක් අඳිමුනේ මොකක්ද අඳින්නේ ඔයාලා කියන්න බලන්න මම වැඩේ කියලා ලියන්නේ මොකද පැටියෝ වැඩේ කියලා ලියන්නේ ආ හා හා හරි හරි නොවැඩන මොනවද අඳින්නේ කියන්න චිත්‍ර අඳින්නේ අපි කෙසල්ද හාපොයි හා එහෙනම් අඳිමු ඔන්න කෙසල් පැලේ අර වගේ බොඩක් දාන්න බොඩ කියන්නේ මොකටද බොඩ කියන්නේ මේ කඳට කෙසල් කඳට හා කෙසල් කඳට නේ බොඩ කියන්නේ බොඩ කියලා කියනවා අය මොටයියෝ කියන්නේ මොනටද පුතේ කෙසල් වල තියෙන මොටයියෝ කියලා જાතිය මොනටද මොටයියෝ කියන්නේ අහලා තියෙනවද අහලා තියෙනවා හරි
ළඟට ගිහිල්ලා බලන්න මේ ඔය කෙසල් පැල ළඟ තියෙන චූටි චූටි පැල මෙන්න මෙහෙම වගේ චූටියට ඇවිල්ලා තියෙනවා චූටි චූටි පැල තියෙනවා බලන්න එන්න ඒවට තමයි මොටයියෝ කියලා කියන්නේ දැකලා නැත්තම් ගිහින් බලන්න මෙන්න මෙහෙම අතු බෙදන්නකෝ කෙසල් අත ලොකු වෙන්නේ නේ මෙමදි ඔන්න දැන් හිටින් මවා ගන්න කෙසල් අත හිටින් මවා ගන්න ඔන්න ටීචර් බෝඩ් එකේ ඉඩත් මත් දැන් හදින් बस मैंने में हम दान केसल क्या ना खाली ना पी केसल पहले पुत्र मैंने में हम लास्ट टाइम गान ना टीचर टांडी ने बैठ मैंने में हम लास्ट टाइम गान ने केसल पहले से दारा दान मैंने में हम अरे මේ අවසානයේ තියෙනා නේද කෙහෙල් මුව කාලා තියෙනවද කෙහෙල් මුව කට්ටිය ඔව් ටීචර් ඔව් ටීචර් ඔව් ටීචර් ඔව් ටීචර් ගුණයි නේද කන්න ඕන ඕන කාන්න නැති අය කෙහෙල් මුව අනිවාර්යම කන්න ඕනේ හොඳේ නැත්තම් අපි රම්පෙ පැලකුත් අඳුම කෙසල් පැල අඳින්න බැරි ආයට රම්පෙ පැලේ එක එක ළඟ හොම අඳින්න කැමති එකක් ඇඳ ගන්න දෙකේ මේ හැම ශාකයක්ම එකට එක ගෑවිලා තියෙන්නේ. මේ අර චූටි චූටි මොටයිය කීටිච්ච මෙන්න මේ වගේ චූටි චූටි ගොබ ඇවිලා තියෙනවා ගහ ගාව. අනේ යාලට තමයි මොටයිය කියලා කියන්නේ. අපේ කෙහෙල් ගහක් තියෙනවා ඒකෙන් අනේ පොඩිය තියෙනවා. ආ ඒක තමයි පොඩිවට තියෙනවා නේ. මොකද පුතේ කිව්වේ? අර තව කෙනෙක් කතා කරේ. पंदर वर्ग वर्ट पास उदाहरण लियम उदाहरण लिया लिया उसेट नडन शक्ति मत कंदाक नी समूह वर्षन वेडन शाख वर्ग पंदर एक लिया
ටීචර් ඇතුම් ඉවරයි. ඉවරද? නෑ. කො බලමු. එතුම් ඉවරයි. ඒකේ බලන්න. ටීචර්ලිය ඉවර ගනිතු. නෑ ටීචර්. හරි හරි. දැන් ඕ ලිලි ඉවරයි නෑ කියන කලින් ලියමු. එතකොට ඒ කියන වෙලාවත් ඉතුරු වෙනවා. ඉවරයි. ටීචර්ලිය ඉවරයි. හරි හරි. පඳුරු වලට කියලියන්න උදාහරණ ටික. මොනවාද කෙසෙල්? අර කියලා ලියන්න. केसल आय मनोद रामपे सेर सेर क्या ने मनोद एंटूरियन ओ एंटूरियन सेर क्या ने मनोद रामपे वागे मा सुवंदवात रासवात ताहा आ रहे अपुते रामपे कोले वागे माय सेर अन्ना पे नाना को टीचर पढ़ा किन्ने उदाहरण गोया පැලැට් පැලැටි වර්ග ඔන්න අපි දන්නම් පැලැටිනේ ටීචර් ඕ
ඊළඟ දැන් දීපු වැඩේ මොකද්ද ෆෝන් එකේ කට් උනා. ඔයා ලිව්වද පුතේ පඳුරු වර්ග ලිව්වද? නෑ ටීචර්ට කියන්න. මේමද හා ස්ක්‍රීන් ෂොට් එකක් ගහ ගන්නකො. නැත්නම් ඔයාලට ඔක්කොම පරක් වෙනවා. ගහන්න පුළුවන්ද ෆෝන් එකේ? ඔයාල පිටු පිටු භාගයක් අරගන්න පුතේ නැත්නම් ඔක්කොම පරක් වෙනවා ඔයාට. আমি স্ক্রিনশট এটা ঘাল দেন আর জান খারাপ উঠে মকদ আমি কেসের বলে তো দিবেন না মানে হ্যাঁ ইট পাশে লিয়েমু ফ্ল্যাটি বর্গ মানে ফ্ল্যাটিয়া কাঁদিন ফ্ল্যাটি বর্গ ফ্ল্যাটিয়া কাঁদিন එකට අපි පෝච්චියක් ඇඳලා අඳිමුනේ. එතකොට අපිට ලස්සනට අඳින්න පුළුවන්. ඇඳ ගන්නකො පෝච්චියක්. යාගේ වල ලස්සන පෝච්චියක් ඇඳලා මෙන්න මෙහෙම මෙතනින් ගන්න පුතේ ශාක ගහ. ශාකේ ඔතනින් ගන්න. දැන් මේක ඇතුලේ තියෙන මුල. ඉතින් ශාකේ අරගෙන මෙහෙම අතු බෙදා ගන්න. उड़ी में पुते माल 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 टिक आंदे कल पार्टिंग आंदी ना माल टिक लसन का पार्टिंग हरी कमी पाट की माल पाट कर तकाली गाक आंदी आप तकाली माल मन पाट तकाली माल कह पाट आईने
හරි. අඳල ඉවරද? මේක සරේ සරේ කට් වෙනව නේද පුතේ? ඉක්මන් කරමු. දැන් අපේ කාලේ නම් ඉවර වෙන ළඟයි. මේක ඇඳලා ඇඳලා මේ උඩ තියෙන එක ලියාගමු. ලියාගෙන අපි මේ උදාහරණ ටික ලියමු. මොනවද උදාහරණ? තක්කාලි. අමු මිරිස්. මොනවාද තක්කාලි අමිරිස් කියන බන් තා පැල ටික මොන්නේ සද්ද හැන්නේ මොනවාද තක්කාලි අමිරිස් බබ්බටු බබ්බටු අය බණ්ඩක්කා යෝ බණ්ඩක්කා ඉක්මට ලියම් පුතේ අපේ වෙලාව ඉවරයි ඔන්න බණ්ඩක්ක අනෝ ටික ඉක්මට ලියි ඊට පස්සේ මේක ලියන්න මේ උඩ තියෙන එක ලියන්න හරි දැන් මේ අහන්නක පුතේ ලියාගන්න හරි ගොඩක් ආද ලියාගන්න බැරි වුණා නේද කමන්න අපි ලබන සතියේක ලියමු ඉතින් දැන් කට් වෙනවා මේක අපහු හොඳේ එහෙනම් අපි ලබන සතියේ ලියමු පැටවුනේ දැනට අපි නතර කරමු හොඳේ හඳ අපි යමුද හා ටීචර් දැන් ඉතුරු ටික ටීචර් මේ වගේම දෙනවා හරිද මේ වගේම ලියන්න දෙනවා එහෙම ඉතුරු කරගන්න පාඩම හරි හරි එහෙනම් ආයුබෝවන් බුදු සරණයි ඔයාලා හැමෝටම ආයුබෝවන් ටීචර් ආයුබෝවන්